वेलवाय प्रदेश निवसक भूमि सीमा ආරක්ෂාවක් සිද්ධ කරනවා. එතකොට මම ඔබට පැහැදිලි කරලා තියනවා දරුවන මේ දරුවනුත් දන්නවා. ඇඟිලි අතේ ඇඟිලි පහ වගේ වෙනස්. එක එක වීඩියෝ එක අරන් බැලුවා පස් ආකාරයට තමයි. එතකොට ඔබ දකිනවා මෑණියන්ගේ විශේෂ අභිෂේකම් පූජාවක් තියෙනවා. අභිෂේකම් පූජාව දුර්ගා මෑණියන්ගේ අපි කරන හේතුවක් තියෙනවා. පුතේ නිවාසවල හැම නිවසකම වගේ අපිට ඔක්කොම ඇසට පෙනුනත් නැත දුෂ්ට ශක්තිය හැඟවිලා ඉන්නවා. එහෙම නැත්නම් මිනිස්සු විසීම කරගන්න ආරක්ෂාවන් වල වැරදි ක්‍රම නිසා, එහෙම නැත්නම් අපි තුල තියෙන ඌ යම්කිසි වැරදි මතිමතාන්තර හැසිරීම නිසා දුෂ්ට ශක්තිය මේකට ග්‍රහණය වෙලා ඉන්නවා. ඒ දුෂ්ට ශක්තිය නසන්න තමයි දුර්ගා කියන අවතාරය මෙලොව පහළ වුණේ. එහෙමත් නැත්නම් ආදිපරා ශක්ති මෑණියන්ගේ දුර්ගා කියන ශක්තිමාලාව තමයි පුතේ මේ දුර්ගා කියන්නේ. ඒතොර Hindu වේදෙන් මේ දුර්ගා ශක්තිමාලාවේ නාමයේ අර්ථය අපි ගත්තොත් එහෙම දුක නැති කරන අම්මා දුර්ගා. ඒක තමයි දුර්ගා මෑණියෝ කියලා කියන්නේ. මේකට මට මතකයි සුරත කියලා රජ කෙනෙක් හිටියා. අපේ වේදයන් වල උගන්වනවා Hindu වේදේ තුල සුරත කියන රජතුමාට සියල්ලම නැති වෙලා ගියා. තිබ්බ රාජ මන්දිර සේනාව ඔක්කොම නැති වෙලා ගියා. හැබැයි හැමදාම ජය මා දුර්ගා, ජය මා දුර්ගා, දුර්ගාය නමහ මේ විදිහට කියන්න පුරුදුලා හිටියා රජතුමා. ඉතින් පුතේ ඒ අර නැති වෙලා තිබුණ හැම දෙයක්ම අම්මගේ ශක්ති බලයෙන් අම්මගේ ඒ බැල්ම හරි තීරව බැල්ම. එතකොට ඒ තීරව බැල්මෙන් නැවත යාට හම්බුනා. අම්ම හරියට පරීක්ෂා කරනවා. මේ මාව, මේ ඔබව, මේ පෙර කල හිටපු රජවරු බැතිම් මතාව කියන කෙනා හොඳටම පරීක්ෂා කරලා තමයි අම්මා අවස්ථාව සම්පූර්ණ කරලා දෙන්නේ. එතකොට මේ අම්මා කියන තැනැත්තියකින් තමයි ස්ත්‍රී කියන ශක්තිය ගොඩනැගුනේ. මේ පැත්තට අල්ලන්න පුතේ කැමරාව. අපි අම්මටම පහත් කළා. මෙතන මම කරන්නේ විශේෂ පූජාවක්. අපේ තියෙන මේ ප්‍රධාන පූජා පටංගනේ රාත්‍රියට උනා තමයි ඒක සූදානම්ින් යනවා. එතකොට මෙතන මම කරන්නේ විශේෂ පූජාව. ඔබේ නිවාසවල් වල දුෂ්ට ශක්තියින් එහෙම නැත්නම් දුෂ්ටසින් ඉන්නවා කියලා අපි හඳුනාගන්නේ කොහොමද? යම් කිසි දේවල් කරන දේවල් හරියන්නේ නැහැ නේද? එක එක විදිහට අපස්ථා ඇති වෙනවා, අසමගිකම් ඇති වෙනවා. මේ හැම දෙයකම අපි ශ්‍රී ලංකාවේ බොහෝ දුරට ශාන්ති කර්මය කියන විදිහට ඒක තමයි ප්‍රචලිත. නමුත් ඒ කලාව පව අද වෙනකොට යටට හිමීට හිමීට යනවා. හැබැයි අපේ අරමුණ එක හිමීට නැවත රටේ ස්ථයි තත්වයකට පත් කරන එක. එතකොට දැන් මේ පූජාව තුළිනුත් සිද්ධ වෙන්නේ මිනිසුන්ට ශාන්තිය. එතනින් ඔබට අද හවස් යාමේ වෙනකොට මේ පටන් ගන්න මේ උතුම් දෙවියන් වඩින මල්ලහන තුනක් වෙන්නේ ශාන්තියක්. මේ දෙකේ සම්මිශ්‍රණයක් තමයි මේ වෙන්නේ. ගොඩාක් දරුවෝ අහලා තිනවා මේ දුර්ගා මෑණියෝ ගැන කියලා දෙන්නකෝ කියලා. ඉතින් පුංචි පුංචි වීඩියෝ එකකින් මම මෙහෙම කතා කරාට පුළුල් වීඩියෝ එකක් අරගෙන ඉන්නම් දුර්ගා මෑණියෝ ගැන. තව මම දැන් ඔයගොල්ලන්ට කිව්වා මේ දුර්ගා මෑණියෝ කියලා කියන්නේ ස්ත්‍රී ශක්තිය ආරම්භය. එහෙම නැත්නම් ස්ත්‍රියගේ ආරම්භය තමයි දුර්ගා මෑණියෝ කියලා අපි කියන්නේ. එතකොට ඇයට බිම පූජා පවත්වන්නත් යම්කිසි හේතුවක් තියෙනවා. ඇයගේම ප්‍රධාන සම්මුඛ අවතාරයක් බවට පත් වෙනවා ලක්ෂ්මී කියන අවතාරය. එතකොට ලක්ෂ්මී මෑණියෝ සම්මුඛ වෙනවා පුතේ පොළවට. නීලා දේවි මම ඔයගොල්ලන්ට ගන්නලා තියෙනවා නේද? කවුද? නීලා දේවි බුදේවි නේද? සුක්තම් එකක් කියලා වේදේ Hindun අදහනවා ඒ පිළිබඳව. අපේ අයත් අපේ සිංහල අයත් මහීකාන්තාව මිහිකත මාතාව කියලා විවිධ පූජා පවා පවත්වනවා. ඉතින් දැන් දුර්ගා මෑණියන්ගේ ස්ත්‍රී ශක්තිය ආරම්භුණා කියලා කියන්නේ දරුවන් බොහෝ දෙනා දන්නවා බ්‍රහ්ම විෂ්ණු ශිව කියන ත්‍රිමූර්තිය ලෝකේ පහළ වුණා. කවුද? බ්‍රහ්ම විෂ්ණු ශිව කියන දේවධාතුන් තුන. මේ ධාතුන් තුනට ප්‍රශ්න ගැටළු මතුවෙනකොට පුතේ ඒ තුන්දෙනාම පුරුෂනේ නේද? තුන්දෙනාම පුරුෂ. මේගොල්ලන්ට දැන් කරගන්න බැරි දේවල් හොඳට වෙන්නේ හට ගන්නවා ලෝකේ තුළ. මේගොල්ලෝ දකිනවා හට කරගන්න බැරි දේවල් හට ගන්නවා. ඉතින් ඒ හින්දා අවසානයේදී මේ තුන්දෙනාගේම ශක්තිය එකතු කළා රී කියන ශක්තිය ඉපදුවා. මේක වේදේ බොහොම පැහැදිලිව කියනවා. රී කියලා තමයි අපි එකට කියන්නේ. එතකොට රී කියලා පුරුෂ කට්ටිය එකතු වෙලා මේ තුන්දෙනා බොහොම බලවත් ඉපදපු ශක්තියින් තුනේ ප්‍රධාන ශක්තිය ස්ත්‍රී ශක්තිය තමයි දේවි. දේවි එහෙම නැත්තම් ස්ත්‍රී ශක්තිය. දේවි ස්ත්‍රී ශක්තිය. ඒ දේවි ස්ත්‍රී ශක්තිය කාණ්ඩ තුනකට කැඩුනා. දුර්ගා, ලක්ෂ්මී, සරස්වති. සරස්වති මාතාව බ්‍රහ්ම දෙවියන්ගේ මූලික ශක්තියනුත්, ඒ වගේම ශිව දෙවියන්ගේ මූලික ශක්තියෙන් දුර්ගා අම්මත්, විෂ්ණු දෙවියන්ගේ මූලික ශක්තියෙන් ලක්ෂ්මී අම්මත් තමයි නිපදුනේ. එතකොට ගෙදරකට අපි මෙහෙම ආවහම ගෙදර තියෙන තත්ත්වය බලලා තමයි හැම නිවසකටම මේක හරියන්නේ නැහැ. හැම නිවසකටම මේක හරියන්නේ නැහැ. ඒකට හේතුව මේක ඛණ්ඩණය කරන්න ඕනේ දේවල් තියෙනවා නම් ඒක ඛණ්ඩණය නොකර මේක කරන්නේ නැහැ. දැන් මේගොල්ලන්ට
මීට කලින් යම්කිසි ආරක්ෂාවක් දීලා තියෙනවා මෑණියන්ගෙම. ඒකෙන් දෙවනියා තියර තමයි මේ යන්නේ. ඉතින් මේක කොහොමද වෙන්නේ කියලා අපි බලමු ඉදිරියට.